සොබා දහම යනු සුවිසල් පරිපතයක් සංකීර්ණ පද්ධතියක් උසස් මනස් සහිත මිනිසා සිය ජීවන පැවැත්මෙහි පෙරගමන උදෙසා සොබා දහම සමග විවිධ මූලෝපායන් ඉදිරිපත් කරන ගලපා ගන්නවා ගැටෙනවා සංවර්ධන ඉලක්ක හමු වේ ඇතැම් විට තැනකින් තවත් තැනකට අතහැර යා යුතුයි ජීවිතය අද සොබාධාරා තවත් සුවිශේෂ මෙහෙයුමක් මිනිසා වෙනුවෙන් සේම සතා සීපාවන් වෙනුවෙන මේ ගංවතුරක් නොවේ පිරී ඉතිරි ඉහළට මතුවන කළුගඟ ව්‍යාපෘතියයි එහි වෙසෙන සත්තුත් එක්ක ඇවිද යමු අපි සොබාධාරා ඔස්සේ මුදා ගන්නට පොකුණු වැව් තඩාග ඉදිකිරීම පිළිබඳ පවතින ප්‍රායෝගික යථාර්ථය මානවයා සිය දියුණුව ශක්්‍යතා පූරණය කළදා පටන් වේගවත්ව ක්‍රියාවට නැංවුණා. ඊට පාදක වූයේ ඔහු සිය ප්‍රවේණියේ සේම පරපුරේද ඉදිරි පැවැත්ම පිණිස සිදු කළ අනවරත අරගලයයි. මිනිසා පර්ෂදයක් ලෙස ප්‍රඥාගෝචර සංවර්ධිත ස්වයම්පෝෂිත ඉලක්ක ගොනු කර ගනිද්දී තම වාර්ගික සංචිතයේ නවාතැන් බවට පත් රාජධානීන්හි පවත්නා කෘෂි හා කාර්මික ඉසව්වෙත දක්වන ලද ඇල්ම හා අනුකූලතාව ඉහළයි. ඒවා දියුණු විද්‍යාත්මක පදනම් පාදක වූ ගණිතමය සාක්ෂ්‍ය මත ක්‍රියාවට නැංවිද්දී යෝධ ජල ව්‍යාපෘති නිම වුණා. අනුරාධපුර සේම පොළොන්නරුවද අතීත සුෂ්ක භූමි වුවත් ගංගා හරස් කොට හා අහස්දිය පාදක කොට නිර්මාණය වූ වාරි ශිෂ්ටාචාරයන් ප්‍රභහමත්. ඒ අතීත නරේන්ද්‍රයින්ගේ ප්‍රමුඛාධ්‍යාසය වූ සංවර්ධන පාදම අදටත් වර්තමානික රාජ්‍ය තන්ත්‍රය අවිච්චින්නව ක්‍රියාවට නගනවා. ඒ අපසතු පාරිසරික වින්‍යාසයන්ද මැනවින් සුරකිමින්. අද සොබාධාරා තුළින් මොරගහ කන්දහා බැඳි තවත් විසල් නැවුම් වාරි බලාපොරොත්තුවක් බවට පත් කළුගඟ ව්‍යාපෘතිෙහි දිවි සුරකිමින් පරිසර සත්ව ප්‍රජාව බේරා ගැනීමේ මෙහෙයුමට අප පිවිසෙන්නේ මේ ආකාරයෙන්. අප අතගැසූ දෙවන විද්‍යුත් මාධ්‍ය උත්සාහය ලෙසයි. මොරගහ කන්ද ජලාශයේ සතුන් සුරැකීමේ ව්‍යාපාරයේදී දිවාරෑ නොබලා සිදු කළ අකුටිල මෙහෙයුම තවමත් ඔබට මතක ඇති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහිලා අදාළ විෂයගත ආයතන හා ඓන්ද්‍රිය බද්ධව සිදු කළ මෙහෙවරට ඔබ තැබූ ස්තුති ගීතිකාද අදටත් අපට මතකයි. දැන් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කොටවල මේ තියෙන පොතු ගලවන්නේ කොටේ වටිනකම් බලන්නද කියලා නෑ. මේ සත්තු මේ වතරේ හැංගිලා ආරක්ෂාව ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ඒගොල්ලන් ඌව පවා රැක ගන්න තමයි උත්සාහ කරන්නේ. නෑනේ යට වෙලා තියෙන දේ වතුරද? මේ ලොකු කහේ නැතුව ඇති නේ වතුරට යට වෙච්ච. අර අරක පොඩ්ඩක් බල. මාතලේ දිස්ත්‍රික්කයේ වනාහි සුවිසල් සදාහරිත වනබිම්වලින් හා
ලෝක උරුම පරිසර පද්ධතීන්ගෙන් පිරිපුන් ඉසව්වක්. එහි ජල සාධකය අතිරික්තව මිස අවම අගයක රඳනා දවසක් නැති තරම්. එහෙත් සුෂ්ක උතුරු උතුරුමැද ආදී ඉසව් දැඩිසේ ජල අර්බුදයෙන් බැටකන්නේ ඊට යාබදව පිහිටමින්. මේ සඳහා විසඳුමක් ලෙස 1968 වර්ෂයේදී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලක් රජයට මේ දැවැන්ත අභියෝගය සඳහා ශක්්‍යතා සහිත ඉසව්වක් ලෙස මොරකහ කන්ද ලග්ගල පල්ලෙගම ආශ්‍රිත භූදර්ශකය හා දියවර ප්‍රභවය පෙන්වා දුන්නද දිගින් දිගටම එය යථාර්ථයක් නොවීම බලවත් ගැටලුවක් වුණා. ඉන් වසර 50ක් ඇවෑමින් මොරගහ කන්ද සේම කළුගඟ ව්‍යාපාරයේද පණ ලබමින් සිටිනවා. මෙකී පරිසර පද්ධතිය නකල්ස් මතින් ගලා එන සශ්‍රීක දිය උල්පත්වලින් හොබනා කළුගංගාව නැමැති අතුගඟ හරස් කොට ඉදිවන්නක්. ඒ සඳහා මීටර 57ක් උසැති මීටර 546ක් දිග වේල්ලකින් යුක්ත මේ මහා වාරි පද්ධතිය ප්‍රධාන වේල්ලට අමතරව තවත් කුඩා වේලි දෙකකින් ලුහුඬු තැන් සවිකොට පවතිනවා. ඝන මීටර මිලියන 265කට වැඩි ජල අගයක් මේ ජල රැඳවුම තුළට එක් කෙරෙනවා. මහා සද්දන්තගේ සාගරයක් ඈ. දැන් ඉතින් බිත්ති විතරයි. අප්පා. ගෙදර කට්ටිය ගියාට තව කට්ටිය ඉන්නව නේ? විජිත මහත්තයා, මේ සාමාන්‍යයෙන් ඔයිට වැඩිය දිග දුර පීරන්න බැරුවද? ඔයා ඉන්නේ රෙස්ට් එකක් ගන්නවද මොකද්ද? විවේකකටද ඔය නැවතිලා තියෙන තැන? ඔවුන් මෙයා යන්න බැරුව කවර මේක ඇතුළේ ඉඳලා තියෙන්නේ. උඩ ඇවිල්ලා තිබ්බ ඔළුව දාන එක අපි ඊට පස්සේ ඇල්ලුවේ. හා හා. අපි ලංකල බලමු. ලංකර ගන්න ඕන. තයිනේ. මේ ආඩි 11ක් විතර දිග වගේ පේනවා අපිට. හා. මේ වතුරේ ඉඳලා කොහොම හරි මේ සැබ් එකට ගොඩ වෙලා තියෙන්නේ. එතකොට නිරාහාර විතපු ගාවක් එහෙම උකුත් නැහැ නේ? එහෙම වෙන්නේ නැහැ. ආහාර ආරම්භ තියෙනවා. ආ. දැන් මේ తాවකාලිකවනේ මේ කූඩුවට දාන්න. ආ, කාලේ දාලා මෙයා කැලේට ගිහලා නිදහස් කරන්න විතරයි. බුන් ගඩක් තව ටික දොහකින් අර ගමේ ගෙවල් වලට වැඩිය උඩින් මේ වතුර මට්ටම තියෙන්නේ. ඒ වෙද්දී මේක මහා විශාල ගැඹුරු ජලාශයක්. ඒක මේ රටේ ආර්ථිකයේ මර්මස්ථානයක්. කෘෂි ආර්ථිකයේ වගේම රට ස්වයං පෝෂිත කිරීමේ මහා ක්‍රියාවලියට ජවයක්. මේ සියලුම කඳු ප්‍රාන්ත ඒ වෙද්දී වනජීවී කලාප බවට පත් වෙනවා. මේ ජලාශය පෝෂණය කරන ජල පෝෂක ලෙස. ඉතින් මේ සියලු පද්ධතිය රැක ගැනීම අපි කාගේ යුතුකම්? අප මේ සුවිසල් ජල තඩාගයට ගොඩවන්නට පා එස වූයේ ලග්ගල පල්ලේගම ගම්මානයේ සිටයි. අද වන විට එහි දියබත්වන බොහෝ දෑ හිමිකරුවන් මෙන්ම වෙනත් ග්‍රාම්‍ය ජනයා කඩා රැගෙන යමින් පවතින මොහොතකයි. පල්ලේගම අංග සම්පූර්ණ නගරයක් හා ගමක්. පාසල, පන්සල, රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මතු නොව අධිකරණය පවා එහි මීට පෙර පැවතියා. මේ සියලු දෑ අද වන විට වෙනත් විකල්ප ගමක් තුළ සක්‍රියව දැකිය හැකි. ඒ මෙහි ජානපදිකයන්ට අවශ්‍ය සියලුම වරදහන සහ ජීවත්වීමේ සක්්‍යතාවන්ද පූරණය කරමින්. මොකෝ කරන්නේ? ගිනියන්ටනේ. හම්බුණද
ඉඩ කඩන් හම්බුණා ඉවල් දොරව මේ අපරාධින වතුරට යට වෙනවනේ මේ ගමේ අය පල්ලෙගම ගම දැන් ඉතින් ගමේ පහළ තිබිච්ච ගෙවල් වල මුදුන් වහලවල් උඩින් වතුර අල්ලලා ඈත පේන්නේ බැම්ම මේ පාර තමයි ඉස්සෙල්ලා යාන වාහන බරසාරෙට ගියේ ලග්ගල නාවුල පල්ලෙගම හරහා ගිය පාර හැබැයි තව සතියයි දෙකයි මේ විදියට මෙතන හිටගෙන ඉන්න වෙන්නේ නේ ආ මේගොල්ලන්ටත් යන්න වෙනවා ඉතින් හරි 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 දැන් මේ ගෙවල් වල ඇත්තු මාමා කොහමද මේ ගොඩක් පවුල කට්ටිය වල හිටියද ගම්වල ගම්වල මේ පවුල් 5000ක් අතර හිටියා ආ ඒ කියන්නේ පවුල් පවුල් වල ඉන්න ඔක්කොම සමාජිකයෝ ගත්තොත් 5000ක් අතර හිටියා පවුල් විතරක් ඔක්කොම එකතුනහම ගෙදරක පවුලක ඉන්නවනේ 7-8-10 වගේ ඒවල ලොකු විශාල ප්‍රමාණයක් හා හා ඒගොල්ලන්ට ඔක්කොට මිදන් දුන්නේ මේ විතර හදලා ගෙවල් හදාගන්න වන්දි දුන්නා ඒ ඔක්කොම කරලා තියෙනවා හා ඉතින් අඩුපාඩුවක් නැහැ දැන් මේ හිටපු ඉසව්වට වැඩිය මේ දැන් ගිය ඉසව්ව හොඳයිද තව මේක මේ ඉතින් හරියට නැහැ ඔක්කොම ඉතින් කරන්න යනකොට තව අවුරුද්ද කමාරක් යනවා ඒ හා එතකොට හන්ද වෙයි. ඔව් වතුර ටික දීගෙන තව වතුර දීලා නැහැ. හා. මේ වාරි පරිසරයේ ජලජ ජීවීන්ට හා භෞමික ජීවීන්ට අත්කර දෙන අවස්ථා එමටයි. අලුත් පරිච්ඡේදයක් ඔවුන් සඳහා මේ වන විට නව පරිසර පද්ධතිය ලියමින් පවතිනවා. අලුත් පරිසර පද්ධතියක් එක් පසකින් සැකසෙන අතර තවත් පැත්තකින් පැවති පරිසර තත්ත්වය සංවර්ධන ඉලක්ක මත වෙනස් වෙනවා. ගුඩු ගුඩු ගාලා වතුර බොන්න පුළුවන් හරි පිරිසිදු ගඟක් මේක. මේ තමයි අර මහා ජලාශයේ දැන් ඉතින් පිරිපිරි පිරිපිරි උඩට එනකොට ගඟ කියලා පැහැදිලිව හඳුන ගන්න පුළුවන් රේඛාව. දැන් කළු ගඟ කිව්වහම වැරදි අදහසක් මතයක් හැදෙන්න පුළුවන් කෙනෙක්ගේ මේ අර කළුතරින් කළු තොටින් මුහුදට වැටෙන කළු ගඟද කියලා නෑ මේක පටන් ගන්නෙ ආන් අර පේන හිතා නොඉඳුල් ලෝක උරුමයක් වන නකල්ස් කඳු පන්තිය මේ වන රක්ෂිතය වනජීවී කලාපය අලුතින් එකතු කරනවා වගකීම් සහ වටිනාකම් කොහොමද මහින්ද මහත්තයා දැන් ඉදිරියේදී මේවායේ රැකවරණය ඒකම මේ කළුගඟේ තියෙන වැදගත්කම ඇත්තටම අපි දැන් මේ සිටින්නේ පරිසර විද්‍යාත්මකව ඉතාමත්ම වැදගත් ස්ථානයක මේ අපි ඉදිරියෙන් මේ ඉතාම පිරිසිදු ජලය රැගෙන යන කළුගඟ දැන් අපිට බලන්න පුළුවන් පතුල එහෙම මේ ස්ථානයේ ගල් සහිත පතුලක් දකින්න පුළුවන් මේ ගඟ ආශ්‍රිතව අපේ රටට ආවේනික ඒ වගේම දුර්ලභ මල් පෙතියා දුම්බර පෙතියා ඒ වගේම ගඩයා වැනි මත්ස්‍යෝ ඒ වගේම දංකොළ පෙතියා වගේ ආවේනික මත්ස්‍යෝ වාසය කරනවා ඒ වගේම තමා මේ කළු ගඟ ආශ්‍රිත මේ මහවැලි ගංගා ද්‍රෝණියට අයත් වන ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මත්ස්‍යයන් වාසය කරන ගංගා ද්‍රෝණියට අයත් වන ප්‍රදේශයක් මේ ජලාශය ඉදිවීම නිසා අලුතෙන්ම අපේ රටට එකතු වෙනවා ජල පෝෂක ප්‍රදේශයක්. තවදුරටත් ගත්තොත් මේ ප්‍රදේශයේ වනාලි බහුලව සංචරණය කරනවා මේ ප්‍රදේශයට. විශේෂයෙන්ම වස්ගමුව ජාතික උද්‍යානයේ බටහිර මායිමේ සිට මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙනවා වනාලි. මේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ඒ වනාලින්ටත් ඉතාමත්ම වටිනා ප්‍රදේශයක් වාසස්ථානයක් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මෙවැනි යෝධ වාරි ව්‍යාපෘතියකදී අනෙත් සංවර්ධන ව්‍යාපෘතීන්ට වඩා හාත්පසින්ම වෙනස් පරිසර සාධක සුරැකීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ අන් කිසිවක් නිසා නොවේ ජලාශය හා එහි ජල පදනමෙහි පැවැත්ම රඳා පවතින්නේ ජල පෝෂක කලාපයේ පෞරුෂ්‍ය මත නිසා. මෙරට ප්‍රධාන සියලු ජලාශයන්හි පෝෂක සුරකිණුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මොරගහ කන්ද සේම කළුගඟ වාරි ව්‍යාපෘතියේ පුරුෂාර්ථ පදනම සහිත පරිසර කෂේරුකාව සුරැකීමේ
ඉඩකඩ සහ වගකීමද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නුදුරේදීම බැරවනු ඇති. එහෙත් මේ අප සිදු කරන්නේ ඊට වෙනස් කටයුත්තක්. සෑම සතෙකුටම සෑම පරිසර පද්ධතියකම ජීවත්වීමට පදනමක් නැහැ. ඇතැම් සතුන් ජලය, තවත් සතකු ගොඩබිම, තවත් සතෙක් අවකාශය, තවත් සතෙක් මේ සියල්ල මතම දිවි ගෙවනවා. එහෙත් එක් දෙයක් ඕනෑවට වඩා වැඩි වුවහොත් තත්ත්වය වෙනස් වෙනවා. සතුනට හුරු පුරුදු පරිසර පද්ධතිවලට නැවත ඔවුන් රැගෙන ගොස් මුදාහැරීම තුළින් අත්වන ආනිශංසය පොදු පරිසර පද්ධතියේ තුලනයයි. දැන් මේ විජිත මහත්තයා අතුණු කණ්ඩායම ඌඩුවක් තියෙනවා බලලා දඬුලේනේ. හරි කුඩා කුංචි වපසරියකට කොටු වෙලා තින්නේ. සමහර විට පැටවු ඉන්නත් බැරි නෑ මේ මේ කූඩුවල. අන්න මේ පැත්තට පයින්නවා දැන්. එයාලට ගොඩක් දුර පීනන්න පුළුවන්ද? වැඩි දුර බෑ. අනතුරකදී විතරයි. තව තව පිඹුරේ කර ඉස්සලා අල්ලමු පැටියට වැඩිය ලොකුයිනේ. පොළගෙක් දෙමේ නේද? මෙයාගෙන් හානි වෙන්න තියෙන සම්භාවිතාවය කොහොමද මහත්තයා? ගොඩාක් අඩුයි හැපුවත් ඉතින් එතරම් රෙදෙන්නේ නැහැ. විස නැහැ. බැක්ටීරියා යමයා. බැක්ටීරියා ගැති දෙන මොකියාර කන කැමත් එක තියෙනවා. මේක පොඩි මේකක් තියෙනවා. ඔව්. එනකොට ඉතින් අපිට නම් හපලා දෙන විශේෂ මේකක් කියලා නෑ තාම. සමහරු කියනවනේ ඒ වුණට පෑවල තුවාල දීලා එහෙම හොඳ වෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. එහෙම වෙන්න බුණා එක එකනාගේ ශරීරවල හැටියට තමයි ඉතින්. අපිට නම් මේකට බය නැති කමත් එක්ක මේලා දිනනවා. දැන් ඔය දැන් තිඹුරව මෙතරම් මැල්ලුවා දෙතුන් දෙනෙම් ඈ සතා පේනවද? දැන් ඉන්නේ සතා ටිකක් විස සහිත රතෙක් ඈ. මේ අස්සේ සමහර විට අපිට පෙන්වන්න පුළුවන් වෙයි. කවුද ඉන්නේ මල්ලි? පොළොන්තලෙසි බලමු කවුද ඉස්සෙල්ලා යව අල්ලලා. මෙයා පොළොන්තලෙසි. හා මද විස සර්පේ උග්‍ර විස මද විස සුළු විස නිර් විස කියලා තියෙනවා. දස්ත කරොත් විසයි කොහොමද? හා මෙයා දැන් කටුස්සේ ගිරෙල ඉන්නේ මෙයා. හා දෙන්නෙක් විතර ගිරෙල වගේ පේනවා. හා මේ වලික පේන උඩින්. හා මේ දැන් ඔය වගේ වෙලාවකදී අපිට හානියක් වෙනව අඩුද? කටේ ගොදුරක් තියෙද්දි. නෑ එයාට ඒත් කටාරනවා. එයාට ගහන්න පුළුවන් ගොදුර ඇතුලේ තිබ්බත් දල දෙක තියෙන ඉස්සරහට ඇවිල්ලා. හා දැන් ගොදුර අන්තිම මොහොතේ තියෙන්නේ. හා ඒ හින්දා දල දෙක හොඳට උඩට තියෙන හින්දා සම්භාවිතාව වැඩි ගහන්න පුළුවන් සම්භාවිතාව. හා දැන් විජිත මහත්තයා දැන් ඔය මද විස නිර්විස උග්‍ර විස අරව මෙයා කිව්වට සමාල්ලාවට පොඩි සත්තු කාලත් මැරෙනවනේ සමහර අය නිර්විස මද විස වෙන්න පුළුවන්. ඒකත් බරට බය වැඩි කමින් නිර්විස සර්පය කාලා තුගම මැරලා තිනවා. මැරෙනවලු. ඒ කියන්නේ බය වැඩි කමට තමයි හුඟක් විස ශරීර ගත වෙන්නේ. අපි දැන් අපිට දන්වල තියෙන හැටියට. දැන්වත් කියලා තියෙන හැටි. මේ වෑයමේදී අපට හසුවන සතුන් සාතිශ්‍යය බහුතරය සර්පයින්. බැලුව බැල්මට ඔවුන්ට පිහිනා යා හැකි. එහෙත් එහි සීමාවක් පවතිනවා. ඒ නිසා අසරණව අවසංගව සිටින සතුන් අල්ලා ගැනීම හා මුදා හැරීමයි සිදු කළ යුත්තේ. කටුස්සන් උවත් සාමූහිකව දැකිය හැකි. කොකුන් හා උකුසු පවුලේ පක්ෂීන් බොහෝ විට කටුස්සන් අල්ලා කිල දමනවා. එහෙත් තවමත් නිරුපද්‍රිතයි මේ අය. විශේෂ හා උපවිශේෂ රැසක සතුන් වනජීවී නිලධාරීන් අල්ලා සුරක්ෂිතව රැගෙන යනවා. ඒ අතර අපට ආවේනික සතුන් පවා සිටිනවා. දිගු දුරක් පැනීමට හැකියාව ඇති දඬුලේනන් හා විසල් ගමනාන්තයක් කරා පියඹා යා හැකි හම්බාවන් මෙහිදී අපට හමු වුණා. ඔවුන් අල්ලා පරිස්සම් සහගතව රැගෙන ගොස් සුදුසු පරිසර වෙත ඇරලවීමයි හැම විටම අපේක්ෂාව. අපි දැන් මේ කලින් ඇවිල්ලා බලාගෙන ඉන්නේ සත්තු ඔක්කොම ඉන්නේ ඒගොල්ලෝ ගාව. දැන් ඔය ලොකු සත්තු නෙමෙයි ඉතින්. දැක්කනේ කටුස්සු ඇල්ලුවා, කූණු ඇල්ලුවා, තව තව පොඩි පොඩි සත්තු. නමුත් බොහොම වේගෙන් ඒගොල්ලන්ගේ ජීවිතය නැති වෙන්න තියෙන අවස්ථා වැඩි. විලෝපිත සත්තු හරියට වටේ කැරකෙනවා. ඒකත් එක්ක පුංචි කාලයක් විතරයි තියෙන්නේ.
කටුස ගොඩක් හිටියනේ. මේගොල්ලන් වැඩි වෙලා තියා ඉන්න බෑ මේ මේ බෝතල් වල රස්නේ වැඩි එකක්. අනිත් එක මේ බෝතලයක ඉන්නවා සෑහෙන්න ගන්න. මේ එක එක විශේෂ උපවිශේෂ පොඩි සහනයක් දීලා තිනවා ඉතින් කොලත්තක් කඩලා දාලා කාරී. හොඳ පරිසර තත්ත්වයක් ඇටද නේද? මේ ඉන්න මහින්ද මහත්තයලා ලෑස්ති වෙන අය නිදහස් කරන්න. කවුද මෙතන ඉන්නේ දැන් මේ කටුසු විශේෂ ඒකම මේගොල්ලන්ට මේ ජීවන කාලේ එහෙම ගත්තොත් එහෙම ලොකු සහනයක් ලැබෙනවද? ඔව් ඇත්තටම මේ මේ සතුන් කුඩා වුණත් ප්‍රමාණයෙන් කුඩා වුණත් ජීව විද්‍යාත්මකව අපිට ඉතාමත්ම වැදගත්. මේ උරග විශේෂය පොදුවේ මේ ප්‍රදේශයේ දකින්න පුළුවන් මේ කටුසු විශේෂ ඉන්නවා. මොකද මේ මේ ප්‍රදේශයේ ඉතාමත්ම වැදගත් ජෛව විද්‍යාත්මක ගත්තාම නකල්ස් ප්‍රදේශ ආශ්‍රිතව පිහිටලා තියෙන ප්‍රදේශයක්. ඒ නිසා මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ සතුන් පරිසරයේ සිටීම පරිසර තුලණයට ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ සතුන්ට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක මේගොල්ලන්ගේ ඒ උෂ්ණත්ව පාලනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි ඇත්තටම මේ රඳවාගෙන සිටින මේ ආවරණයෙන් ඉක්මනින් මුදා හැරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේගොල්ලෝ ඉතාමත්ම හොඳ පරිසර තත්ත්වයක්. ඒ කියන්නේ මේගොල්ලෝ ස්වාභාවිකව ජීවත් වුණු පරිසරයට සමාන පරිසරයකට තමයි අපි දැන් මුදා හරින්නේ. තිඹුරු පැටව ටික මේ නිදහස් කරන්න හදන්නේ. දැන් මේ පොබුදු මේ මේ පැටවුන්ව සාමාන්‍යයෙන් අර ලොකු පිඹුරා කන්නේ නැද්ද? පිඹුරුන් එහෙම සෝජාදි භක්ෂණයක් නැහැ. හා හා. අනිත් සර්පීට් වැඩි වෙනස්. සර්පන්ට වැඩි වෙනස්. ජල දහරාව තව තවත් ඉහළ යද්දී දැනට වදුළු සහිත ඉසව්වල සිටින සතුන් බේරා ගැනීමට කල්හැර දමන්නේ අපටත් සතුන්ටත් ඒ ක්‍රියාවලිය මේ මොහොතේ අසීරු හා වෙහෙසකර නිසායි. තවත් පියවර කිහිපයකින් සතුන් අල්ලා රැගෙන යාම සිදු කරાવી. ඒ ජලය පිරෙන ආකාරයට අනුව අප පරිස්සමට රැගෙන ආ පිඹුරන් ඇතුළු සර්පයින්
වෙනත් සතුන් මුදා හැරියේ ඊටාම පරිස්සමට. ඔවුන් ලද અભේදානීය පිළිබඳ පින්දීමට හෝ ස්තුති කිරීමට සමර්ථ අය නොවේ. වනජීවී නිලධාරීන් යනු කිසිදා එවැනි තුති ගීතිකා බලාපොරොත්තුවෙන් වැඩ කළ අයද නොවේ. මෙරට ෘත්තිකීන් අතර ඊටාම අවධානම් සූක්ෂම රැකියාවක නිරත වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එහි සමාජිකයිනොත් සෝබාදහම රැකීමට ගන්නා ප්‍රයත්නය හමු වී උත්තමාචාරයට ලක් විය යුතුය. සෝබාදහම අපේ වුමනාවට සංවර්ධනීය වේවා වෙනත් ක්‍රමෝපායන් පිළිබඳ වෙනස්කම් වලට බඳුන් කරමින් භජනය කරමින් අලුත් පරිච්ඡේද මානවයා විසින් නිර්මාණය කර ගනිති. සෝබාදහමට හිමි තැන එලෙසම රැක ගන්නට දරන ප්‍රයත්න අල්පයි. ඒත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සත්භාවයෙන් සංරක්ෂණ ආනුභාවයෙන් කළමනා කරන ප්‍රතිපත්ති මත පිහිටා දියත් කළ මෙහි එක් පරිච්ඡේදයක් නිමාවටපත් කොට අද නකල්ස් කඳු පන්තිය පාමුලින් ඔබෙන් සමුගෙන යන්නට අපේ සැරසුම. ආයෙත් හමුවෙමු ලබන සතියේ.